ඒ ගානේ කියන්න අපිට ඒ ලක්ෂයකට තන්තුවක් ගැට ගහලා තිනවා මොකද කොහොම කියමු මේ සීලෙම දිකට මේ ඉන්දිය ඇති අපිට මේක පලෙන් රූපේ එතන ඒ ලක්ෂයට ගැට ගහලා තිනවා ඒ ගැට ගහන පස්සේ තුනක් කෙල් දුරට එල්ලලා තමයි සමුද්‍රයට වෙන්නේ. එතකොට මං දලවසින් පරිමාණය ගන්න දැන් 3යි කොහොමද ලොකුවටම නෙවෙයි දලවසින් ඔන්න ගන්න හරිනේ කමක් නැහැ කොහොමද හරි ඔහම ගත්තා හරි. එතකොට ඔගොල්ලෝ පටලවා ගන්න එපා. මං මේ කඩේරක් ගහ ගන්නවා. මේ කඩේර මොකද්ද? සීලිමේ සිට එල් ලෙවල් එකක් පල්ලෙහා. මේ කඩේර මොකද්ද? සීලිමේ සිට 2 එල් ලෙවල් එකක් පල්ලෙහා. එහෙම නේද? අනාගතේ වුණොත් මේ කඩේර සීලිමේ සිට 3 එල් ලෙවල් එකක් පල්ලෙහා. මේ පරතරේ එල් මේ පරතරේ එල් මේ පරතරේ එල්. එතන මෙතන තියනවලු p අංශුව මේ අපි එයාගේ ස්කන්ධයෙන් එනම් බර mg. mg වලින් 3 එල් ඇදලා සමතුලිත වෙන්නවා. අපි තුමු ඒතර සමතුලිත අවස්ථায় තියෙනවා. ඒතර ඔයගොල්ලන් ප්‍රත්‍යස්මාපාංග කියන්නේ. නමුත් ළමයට තේරෙනවද මේ රූපේ ගහගත්තන් පස්සේ මේකෙන් ප්‍රත්‍යස්මාපාංග ගන්න පුළුවන්ද බැරිද? මේක සමතුලිතයි. එක රූපේ p සමතුලිතයි. සරලව අර බලන්න පීට දාන්න මොකද එප්සිලන් නෙමෙයි පල්ලෙහාට දැන් මොකෝ වෙන්නේ mg ට්‍රිනිටි නෝට් සමාන ස්කන්ධ p ගේම් ත්වරණ බිඳුව හරි ප්‍රත්‍යස්මාපංග ලැම්ඩා ගැන හිතුවත් තන්තුයි බයද ලැම්ඩා හොයාගන්න mg සමානයි ප්‍රත්‍යස්මාපංග ලැම්ඩා සත්‍ය දිගේල් අඳුන දිග 2 3 l සම්පූර්ණ දිගනේ අඳුන දිග l සමාන බිඳුව මේක සුන්නොත් වෙනවා l tail අහුසි වෙලා එතකොට ලැම්ඩා සමානයි කියලා ගන්න පුළුවන් අපිට කොහොමද mg වැඩිමු 2 එක ගාන තුල කියන්නේ නැහැ. නමුත් ඕගලන්ට ඒක හොයාගන්න ප්‍රමාණවත් තොරතුරු දෙන්න තියෙනවා. ඒකේ තවත් කාරණයක්. ඉතින් ලැම්ඩා කියන එක අපි සඳහන් කරලා ලැම්ඩා කියන්නේ ප්‍රත්‍යස්මාපාංග කියලා එයා දන්නේ. එහෙනම් එයා හොයන්න පුළුවන්. ගානේ මොකක්ද ඊට පස්සේ කියන්නේ? තන් දුන්නේ නැහැ. මොකද අංශු හෙල්ලෙන්නේ නැහැ. තාමත් එයා හැම වෙන්නේ දෙන් රූපේ. මේකේ ලක්ෂ්‍ය තාමත් එහෙම තියෙනවා. ඔහොම ඉන්නකොට p ඔහොම සමතුලිත ඉන්නවා. කිසි කේස් එකක් නැහැ. ඔහොම ඉන්නවා. mg තාමත් t0 අතදී තියෙනනේ. එම අවස්ථාවේදී සීලිමට එල් පල්ලෙහන්නේ දානවල කිසියම් මුද්දක් තන්තුට කුඩා මුද්දක් කොහොමද ඒ මුද්ද කිව් මුද්ද ස්කන්ධෙ කොච්චරේ 2 මුද්දක් තියලා අතහැරියොත් මොකද වෙන්නේ අතහැරියන් පස්සේ මෙයා ඇවිල්ලා මෙයා ගදලා බම් පෙන්නත් පුළුවන් නපුර අපිට නමුත් එහෙම නෙමෙයි කියන්නේ මෙයා ඇවිල්ලා තන්තු දිගේ රූප තුමින් රූපේ දැන් ඉලක්ෂේ එයා තන්තු දිගේ ඇවිල්ලා තන මෙතෙන්දී වෙන්නේ මොකද්ද අර ආපු කිව් අංශුවයි මේ p ඒකාබද්ධ වෙනවා ශනිකව නැතොත් ඒකාබද්ධ වෙන්න මේවා සයිස් නෑ සයිස් ඉතා කුඩා හේතුව ඒකාබද්ධ වෙන මොහොතකට ඉස්සෙල්ලා කිව් ඔන්න ඇවිල්ලා මෙන්න p ගේ ගැටෙන්න ඔන්න මෙන්න p ඔහම ගැටෙන්න ඔන්න මෙන්න අවස්ථාවේදී q ගේ ප්‍රයෝගයක් තියෙනවා ඒක හොයා ගන්න සිද්ධ වෙන අපිට අපි දුමු ඒ ගැටෙන්න ඔන්න මෙස්ත වෙන්න අවස්ථාවේ q ගේ ප්‍රයෝගය v කියලා vq කියලා දෙන්න vq ගැටෙන නොනමස් නාස්තය ප්‍රවේගය තෙක් ගැටලා දෙන්න ඒකාබද්ධ නම් කොළපටි නේද? ඒතර ඒකාබද්ධ එක්කෙනාට නමක් කිව්ව PQ කියන. PQ අංශුව සංයුක්ත ලෙස චලන වෙන පටන් ගන්න පල්ලෙහාට. කිසියම් අපි දමු මොන ස්පීඩ් එකද? U ස්පීඩ් එකේ. ඒතර තාම වෙන හතර රූපයක් දැක්ක. එක හතර. එතකොට කතන්දරය ඇවිල්ලා මේක ඒකාබද්ධ ලන පටන් ගන්නවා ඊට පස්සේ ඒකාබද්ධ වුණාන් පස්සේ අපිට ගන්න පස්සේ රූපෙම ය දෙදනාම යනවා දැක්ක මේ ඒකාබද්ධ PQ ඒතර PQ ඒකාබද්ධ ස්කන්ධේ 3m එහෙනම් බර 3mg ඉහළට ආසති ක්‍රියා කරා හරි ඒතර ප්‍රශ්නේ මොකද්ද කොහොමද මේ දැන් මේ අලුත් චලිතය ආරම්භ කරන U ස්පීඩ් එකෙන්නේ සංයුත්තේ U හන්නේ කොහොමද ප්‍රශ්නේ U හන්නේ ඉස්සෙල්ලා ඕගොල්ලෝ මොකද්ද VQ හා ගන්න. මොකද VQ සහ يعني VQ ගේ ප්‍රයෝගය VQ ගේ QD ප්‍රයෝගය Q සහ P බද්ධ වෙලා නැන්නේ. එතන වෙන කතන්දරේ මොකද්ද ගැටුමක් තියෙන්නේ. Q ආව නම් මොකද VQ ස්පීඩ් එකකින් මොකද මෙයාගේ Q ගේ ස්කන්ධ 2 P ගේ ස්කන්ධ m නේ. දැන් මෙන්න මේ අවස්ථාව ව ගැටුමන පෙර. මේ අවස්ථාව ගැටුමන පසුකේ සනකලා PQ. මේ දෙක මේ පැත්තේ ගම්මෙතාව මොකද්ද? ගැටුමේ පෙර අවස්ථාවේ පහළට ගම්මෙතාව. Q ගේ ස්කන්ධය 2m VQ නේ ප්‍රවේගය. ගැටුමේ පසු අවස්ථාවේ සංයුත්තේ ස්කන්ධය 3m සංයුත්තේ ප්‍රවේගය U. ලක. ତර U කියන්නේ කවුද? m මහෝසිරා 2 8 3ක් VQ. තමයි U කියන්නේ. VQ හොයාගත්තා නම්
ඒක ඇසුර අපට යුහන් පුලක් න එතැට යන්න වීග හවාගන්න ඉලා පස්සේ වීකි හන ක වීග හන පුලන් කොන මෙතැන් සිට මෙතැන කිව නිදහසරන ගුරුත්ත තරන න ගුරුත්තරෙන් අප උසදන කොත්ත දෙකයි එල් එල් කිව් එල් දුරක් එල් දුරක් අනිසා හරි වීක හවාගන්න පුලන් හෙම කොමද මේ පත්තෙන් ගන්න ඉඩමද වීකසේ කොහමද කිව් මුදාහල මොහොතේ සිට පීටා පීතෙක් පැමිණීම සිතාව කිව් මුදාහල මොහොතේ සිට පීතෙක් පැමිණීම සලකර පහළට දැම්මුත් කවුද දාන පුළුවන් වීවර සමාන වීවර දැන් දෙකයි ඇයි අවසන් ප්‍රයෝගේ ඕනේ ගමන් කළා දුර දන්න ආපු ආවේ ගුරුත්වාකර්ෂණය කියලා පහළට දොත් වීවර සමානයි යූ වර්ග දන දෙකයි ඒස් එදුවොත් එනවා මට අවසන් ප්‍රයෝගේ වී කිව් වර්ගේ හොයන්න ඕනේ ආරම්භ ප්‍රයෝගේ බිඳුවයි දෙකයි ගුරුත්වාකර්ෂණය ආජි ගමන් කළ දුර දෙකයි එන්නේ සුන්නොත් වෙනවා වී කිව් සමාන නංකො වී කිව් කියන දනාගන්න නිසා හතරයි නැතුම් දෙකයි ජීඑල් මූණ කියන්නේ පැහැදිලි ඒ වී කිව් වගේල මෙතන දැම්මොත් එනවා මොකද්ද මේ අද මෙතන දැම්මොත් 2 8 3ක් වී කිව් කියන්නේ 2යි ජීඑල් මූල නැතොත් යූ කියන්නේ කොහොමද 4යි ජීඑල් මූල බෙදීම 3ක් තමයි මේ සංයුත්තේ ආරම්භය ඔකන තේරණාඩි කොහොමද කියන්නේ හරි එතකොට ඒත් එක්කම අපිට දැන් මේ අහන මෙතෙන් නම් මෙතෙන්ට ඇවිල්ලා මේ ගැටෙන්න ගතවන කාලේ කිව්වා. ඒතර ඒ කාලයත් වන්න පුළුවන්. කොහොමද? ලේසියෙන්ම මේ කාලේ මෙතන මෙතෙන්ට T1 මොකද? හරි. ඒ කාලේ වන්න පුළුවන් මෙතන මෙතෙන්ට අපිට. T1 කියන්නේ මේ කාලේ මෙතන මෙතෙන්ට කාලේ ගැටෙන්න. ඒතර T1 කියන්නේ අපිට වම් පල්ලහර දාන්න S වැනි යුරු දාන්න භාගය ටිවර නැතොත් V සමාන යුරු දාන්න AT ප්‍රයෝගය දාන්න නිසා කිව්ගේ අවසන්. මෙතන මෙතෙන්ට Q ර දැම්මොත් පහලට S සමාන UT දාන්න භාගය 80 වගේ දුවත් අපිට එන මොකද්ද? ගමන් කර දුර 2යි ආරම්භ ප්‍රය බිඳුවයි භාගයයි ගුරුත්වාකර්ෂණය ආවේ T1 වර්ග. සරලවත් වෙනවා 2 2 4යි නැතුම් 4යි L බෙදීම G වල වර්ගමූලය T1 දනගන්න නිසා එතකොට T1 සමානයි 2යි L බෙදීම G වර්ගමූල කියලා. ඊට පස්සේ අපිට කියන්නේ මොකද්ද? ඒට ඒට 6L 5ලින් B ලක්ෂයේ පිහිට ඇති අතර හරි කියන්නේ ඒට වඩා ගොඩක් පල්ලහක් කියන්නේ මෙතන නම් මෙතන 3L ඉරත් පල්ලහක් ඒට වඩා 6L 5ලින් B ලක්ෂයේ පිහිටලා තිනවලු PQ සංයුත්තර දුර එතන ඉඳලා Y කියලා ගන්නවලු හරි ඉතර අපිට ගන්න පුළුවන් මේ රූපෙම්ම දැන් මෙතන මෙතන 3ක් එල්ල ගත්තේ නම් B ලක්ෂය මෙතන A B ලක්ෂය මම ගන්න මේ හැරින් කියලා කමන්නේ නැහැ මේ හැරින් ගමු මේ හරිංග B ලක්ෂය හරි. එතන මේ පරතරය මම ගන්න කොච්චර 6ක් කියලා හරි. කමන්නේ. හරි. එතන මේ මට්ටමේ සිට මේ මට්ටමේ සිට මගේ රූපේ. එතන මෙතනට උස තමයි ගන්න කියලා Y කියලා නේ. පැහැදිලි? එතකොට මේ මට්ටමේ සිට මේ මට්ටම උස Y. එහෙනම් අපිට හරි ඉතල ස්ටාර්ට් එක මතන ඉසෙ එන්ඩ් එක මතන නේ. එහෙනම් අපිට මාක් කරන්න පුළුවන් මේ අවස්ථාවේදී ඉහළට නේ. ඒ Y ඉන්නේ ඉහළට නිසා ඉහළට තොරණය Y double dot අවශ්‍ය නම් ඉහළට ප්‍රයෝගයක් මොකද්ද? Y dot. Y dot. සලකලා Y dot Y double dot මගේ ඔකේ සමීකරණ සපුරාම වා පෙන්වන්න කියලා. හැබැයි මේ සමීකරණ දිහා බලුවම පේනවා කේන්ද්‍රය තියෙන්නේ කොහෙද? Y සාන බිඳුව තැන. නැතහොත් මේ චලිතයේ තන්තු ඇදලා තියෙන මෙතනින් පල්ලෑනේ. මෙතනින් පස්සේ තියෙන චලිතයේ කේන්ද්‍රය තියෙන්නේ B වල. මේ ඔකෙන් තේරුම්. හරි. එහෙනම් මොකද්ද? මේක පස්සෙන් රූපේ නේ. නේද? අපිට පුළුවන් කොහොමද? පහට පහෙහි පීට ඉහළට දාන එප්සිලන් එන්නේ. ඒක තෝගෙන්න. ඒතර මෙයාට එප්සිලන් එන්නේ දැම්මොත් ඉහළට තියෙන බල මොනවද? T ඍණ 3 ඉන්දි හරිනේ. T ඉස්සරහ දාන පහ නිසා කරන දේ දින. සමහනේ සංයුත් වාස්තු ස්කන්ධයෙන් තොරණේ Y double dot හරිනේ. T T ගැන ප්‍රත්‍යස්ථාපාංකය හොයාගත්ත mg r2 ලැම්ඩා සත්‍ය දෙක L හරිනේ සත්‍ය දෙක L තන්තු ඇදෙන දික කොච්චරයි සම්පූර්ණ තන්තු දෙක සමාවි දෙක L නේ එතකොට මෙන්න මේ මට්ටමේ ඉඳන් මෙතන දික කොච්චරයි මෙතන මෙතන 5 L 5 L ගේ වයුඩ අරුණා නංගනේ ඇදෙච්ච දෙන්නේ එහෙම නේද
පහක් කල්ගෙන් අඩු වෙන්න ඕනේ y ඍණ ඕලා මෙතන 6ක් නෙමෙයි 7ක් කියලා තියෙනවා හරි නැත්නම් එන්නේ ඔතන 7ක් කල් ඒතර මෙතන එන්නේ මොකද්ද සම්පූර්ණ මෙතන මෙතන කොච්චරද 6ක් කල් නේ 6ක් කල් ගහන y අඩු වෙනවා ඍණ 3mg සමාන 3 m y ඩබල් ඒතර මේක සරලවත් වෙනවා අපිට m m ඔක්කොම හොසියලා මෙතන එනවා සුරලා 3g ඍණ g y බෙදීම 2l ඍණ 3 g සමාන 3 y ඩබල් ඩොට් කියලා. ඒතර 3g 3g අවශ්‍යරා සරලව අපිට එනවා. ඔකේ නะ y ඩබල් ඩොට් සමානයි ඍණ g y බෙදීම 6ක් l කියලා. ඒතර ඔබන තේරෙනවා. ඒ කියන්නේ ඍණ g බෙදීම 6ක් l y කියලා. ඒතර ඔබන තේරෙනවා y ඩබල් ඩොට් බිඳු වුණත් වෙන අපිට චලිතේ කේන්ද්‍ර ලබා ගන්න පුළුවන් y ඩබල් ඩොට් බිඳුවට ඔයාලට එනවා එතකොට සිම්පල් y එකේ සමාන බිඳුව කියලා. ඒකේ තේරුම y සමාන බිඳුවේ තමයි කේන්ද්‍ර තියෙන්නේ. එහෙනම් ඒකේ තේරුම y මයින් මෙතන ඉඳන් නිසා කේන්ද්ර තියෙන්නේ මෙතන. හරි. ගැටලුව එච්චරයි. y මෙතන කියලා අදහස් කරේ ඉතින් b ලක්ෂයේ තියෙන එතකොට a සිට 7ක් කෙල් පල්හැන් 7ක් කෙල් පල්හැන් තැන සිට y මයින් නිසා අතරම කේන්ද්‍රය තියෙන්නේ මේ ඒ මට්ටමට 7ක් පල්හැන් කියලා ගන්නවා. මෙතන සිට තමයි චරිතය මෙතන තමයි චරිතය කේන්ද්‍රය වශයෙන් ක්‍රියා කරන්නේ.